දරනීතිය තවදරටත් ක්‍රියාත්මක වෙනවා මෙම ඇදිරනීතිය පටන්ගත්ේ දහනම්වෙනිදා එදා සිට අදදක්වා කාලය තුළ සැකරුවන් දහනම දහක් පමණ අතරගොට ගෙන තිබෙනවා.ඒ වගේම අදදින උදෑසන හයෙන් අවසන්න වූ පෑ විසිාතරක කාලය තුළ සැකරුවන් එදා හස්සියට අසන ප්‍රමාණයක් අතරංගොට ගෙන තිබෙනවා. මේ අනුව පෙනයන පැහැදිලි කාරණයක් වන්නේ තවමත් මේ නිරෝධයන ඇදිර්නීතියට පටහැනිව කටයුතු කරන විශේෂෙන් මේ තත්ත්වය දැඩිලෙස බුද්්‍යාංශ ශ්‍රී ලංකා පොලිසිය සලකා බලා තිබෙනවා දැන් ඉදිරියේදි සිංහල අලුත් අවුරුදු සමය උදාවෙනයිති අපි විශෂෙන්ම නතාවගේ ඉල්ලන්න කැමති මේ අවුරුද්ද පෞුලයායෙක විතරක් සමරමු වසංගති ඉවරුුණාට පස්සෙ අපිට අවරදු කන්න හොඳට පුළුවන් කියන කාරණය විශේෂම අවධාරණය කරනවා. ඒ නිසාම අපි මතක් කරන්න අවශ්‍ය කාරණයක් තිබෙනවා. එනම් ඇඳරිනීති බලපත්‍ර යම්යම් අධ්‍යවශ්‍ය සේවා සඳහා නිකුත් කරතිබෙනවා. විශේෂෙන්ම සෞඛ්‍ය සේවාව ඒවගේම මාධ්‍යයතන වලට ඔවුන්ගේ හැඳනුම් පත. භාවිතා කරන්න පුළුවන් ඇදිරණීති බලපත්‍ර ලෙස. එවාගේ අනිකුත් අත්‍යවශ්‍ය සේවාවන් වලට ඔවුන්ගේ හැඳුනුම් පතට අමතරව ඔවුන් සේවය කරන ඒ ආයතනය ප්‍රධානය හෝ ඔහුගේ නියෝජිතෙක්හෝ අනුනියෝජිතෙක් විසි නිකුත් කරන ලද යම් කි ලිපියක් අත්‍යවශ්‍ය වෙනවා. කෙසේ වෙතාත් මෙම සියලු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඇදිර්ණීති කාලය තුළ, යාමට එම නැත්තන් ගමනා ගමනය සඳහා අවසර ලබාද තිබෙන්නේ එම අත්‍යවශ්‍ය සේවාවන් ඉටුකිරීම සඳහා පමණයි. නමු දැනට වාර්තාාවී ඇති ආකාරයට එම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිකුත්කර ඇති සමහර හැඳුම්පත් උපයෝගි කරගෙන අවුරුදු කාලය තුළ. තම ගම්බින්මට විශේෂෙන්ම බස්නාහිර පලාතෙන් පිටතට පැමිණීම, නැතම් බස්නාහිර පලාාත තුළට පැමිණීමට, යම් යම් කණ්ඩායම් දැනටමත් නිමාඩු ලබාගෙන තිබෙන බවවාර්තාාවෙනවා. ඒවාගේම විශේෂෙන්ම ඒ සඳහා තම පවුලේ සාමාජිකින්න්ද මෙම හැඳුරුම්පත භාවිතා කරමින් රැගෙනයාවට සහ රැගෙනීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. යම් අවස්ථාවක තමන්ගේ නිවසේ හෝ නැවතිී සිත්න ස්ථානයේ සිට රාජකාරිස්ථානයටත් රාජකාරිස්ථානය සිට නිවසටත් එමත්නැත තමන්යම් අත්‍යවශ්‍ය සේවාවක දෙන්නේ නම් එම සේවාවත් සඳහා පමණක්. මෙම හැඳුරුම්පත් භාවිතා කිරීමට අවස්ථාව සලසා දී තිබෙන්නේ. එය අවභාවිතා කරමින් කටයුතු කළොත් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්ම කිරීමට බලාපොරොත්තුය නවා. විශේෂෙන්ම මේ ඇදිරි නීතිය කඩ කරන්නන් දහනම දහා කතඩංකොට ගැනීම ඒවගේම අදදිනේ පැවි්‍යාත්‍රක කාලය තුළ එදා සස්යයක් කතඩංගොට ගැනීමෙන් පෙනියන්නේ පැහැදිලිවම, තවමත් ඇදිරිනීතියට යම් යම් කණ්ඩායම් ගරුණු කරන බව. විශේෂෙන්ම අනුරාධපුර පොළොන්න්නරුව ම්පා දිිශ්‍රික්කවල මෙම ඇදිරිනීති කඩරන්න වැඩිපුර සිටින බවට පිණිගස්ති වෙනවා.ම නිසා නිරෝධයන රීතීන් සමගම එදා සටස අනුහතේ නිරෝධයන සහ රෝග වැලැක්වීමේ පනත පිළිබඳව සුවිශේෂ අධ්‍යයනය කියදනා. එයානුව එම පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉතා දැඩිව ක්‍රියාකිරීමට පොලිසිය බරාපොත්තුව වෙනවා. විශේෂයෙන්ම හෙටදිනේ සිට. යම් පුද්ගලයෙකෝ පුද්ගල කණ්ඩායමක්. ඇදිරිනීති බලපත්‍රයක් නොමැතිව යම් දිිශක්‍රිකයකින් තවත්දි ස්ශ්‍රීකීකට යාමට උත්සා කරන න. එමන් නත ඇදිරිනීති බලපත්‍රය අවභාවිකරමින් යම් දිිශ්‍රිකයකින් තවදිශත්‍රිකට ගමන් කරන උත්සාරනෝනම්. එමන් ැතම් තමන්ට දී ඇ හැඳුරුම් පතෙන් ලබාදී ඇති සහනය අවභාවිත කරමින් උත්සා කරනෝනම් එවැනි අය. දින දාාත්‍ර කාලයකට නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරීමට කටිතුකිරීමට අපි බලාපොත්වයනවා. විශේෂන්ම ශ්‍රී ලංකාක පොලසිය නීතිය ප්‍රතිපාදන අනුව මෙම තිර්ණය ගෙනතිබෙන්නේ. මෙම රෝගය ව්‍යප්තවීම වැලැක්වීමට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි. විශේෂෙන්ම ඔබ හැමෝම දන්නවා බස්නාහිර පලාාත තුළ තමයි මේ රෝගීන් වැඩි ප්‍රමාණයක් හමුවී තිබෙන්නේ මේකසිය අසුවකට අසන්න රෝගීන්ගෙන් යම් කිසිගෙනෙක්. අවරුද්ධ සමරීමට හෝ දෙමවපියන්ට සැලකීමට හෝ. එසේතන ඇතින වෙනත් ඥාතින් බැලීමට බස්නාහිර පලාතතිෙන් පිට යනවා කියරෙන් ඇත්තම් බස්නාහිර පලාාතට පැමිණීම මෙම රෝගේය ව්‍යාප්තවීමට රජු හේතුවක්න්නට පුළවා. ඇති එනිසා අපි හමෝගෙන් මිල්ලාලසිරනවා මේ අවරුද්ද අපි ඉන්න තැනින්දල සමරමු ඒවගේම එම නැතන් අපි ුලයකවිතරස් සමරම මේ ව සංගතය දුරුකරාට පස්සේ අපිටවුරුදු කන්න අවස්ථාවක් ලැබෙනවා ඒක තමයි කරන්න තියෙන ආයචනය නමුත් කිසිම හේතුවක් මත දිස්ට්‍රික් සීමාවන් හරහා ඇඳරිනීති බලපත්්‍ර අවභාවිතා කරමින් හෝ ඇදිරිනීති බලපත්‍ර නොමැතිව ගමන් කරන්නේ නම් ඔවුන්ට අනිවාරෙන්ම දින දාහතර, නිරෝදායන මධ්‍යස්ථානයක නිරෝදායන කටිතුවලට සහභාගීම සිදුවෙනවා ඊට අමතරව ඔවුන් ේරේව අධිකරන්නේ නඩු පැවරීමටයතුර.